ජපානය කියන්නේ ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව ඕනෑම මිනිසෙකුට නිසි විදිහට ගෞරවය ලබා දෙන රටක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අතීතයේ සිදු වූ විවිධ යුද ගැටුම් වලින් පාඩම් ඉගෙනගත් ජපාන් ජාතිකයන් මේ වන විට ලෝකයේ සිටින කඩිසරම ජන කොටසක් විදිහට නමක් හිමි කරගෙන තියෙනවා. ඉතින් මේ ජපානය තුළ සංචාරය කරන විට අප විසින් නොකළ යුතු දේවල් 10ක් ගැන තමයි මේ වීඩියෝවෙන් අපි ඔයාලට අරගෙන ආවේ. මේ වීඩියෝ බලන කවුරු හරි දෙවන්දරාසන් කෙනෙක් ජපානයේ මොනෑම් හෝ කටයුත්තකට සංචාරය කිරීමට හිතනවා නම් මේ වීඩියෝවේ දේවල් ඔයාලටත් වැදගත් වේවි කියලා අපි හිතනවා. ඒ වගේම වර්තමාන ජපාන් තරුණ තරුණියන් අතර මේ දේවල් එතරම්ම දකින්නට නොලැබුණත් තවමත් සාම්ප්‍රදායික ජපාන් වැසියන් අතර මේ සංස්කෘතික දේවල් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ ජපානයේ සැරිසරන විට අප නොකළ යුතු දේවල් කියලා. අංක 1 වේටර් වරුන්ට හෝ අවන්හල් හිමියාට සන්තෝෂම් මුදල් දෙන්න එපා. ටිප් ලබා දීම ජපාන සංස්කෘතිය තුළ පිළි නොගන්නා වැරදි ක්‍රියාවක් විදියට තමයි ජපාන වැසියා සලකනු ලබන්නේ. බොහෝ අවස්ථාවල ජපානයේ අවන්හල්වල ආහාර ලබා ගැනීමේ පහසුව සඳහා මුදල් ගෙවා ලබාගත හැකි ස්වයංක්‍රීය ආහාර පාන යන්ත්‍ර තිබෙන අතර ඉන් ඔබට ඕනෑම ආහාරයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම වර්තමානයේදී නම් අවන්හල් හිමියා පමණක් දක්නට ලැබෙන ජපාන අවන්හල්වල ඔබට අවශ්‍ය ආහාර ලබා ගැනීමට සිදුවන්නේ නම් ඔබටමයි. අංක 2 ශරීරයේ පච්චා කොටන්න එපා. පච්චා කෙටීම ජපානයේදී එතරම් නොමනා ක්‍රියාවක් විදිහට තමයි බහුතරයක් ජපන් වැසියන් සිතන්නේ. වර්තමාන ජපන් තරුණ තරුණියන් අතරත් මේ මතය අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණත් ජපානයේ මංමාවත්වල සැරිසරන විට පච්චා කෙටු පුද්ගලයින් නම් එතරම් ඔයාලට හමුවන්නේ නැති වේවි. ඒ වගේම සම්ප්‍රදායික ජපන් වැසියන් සමග ඔබට ආශ්‍රය කිරීමට සිදුවෙනවා නම් ඔයාලගේ ශරීරයේ පච්චා ගැනත් ඔයාලට බොහෝ දුරට සැලකිලිමත් වීමට සිද්ධ වේවි. මොකද ජපානයේ ශරීරයේ පුරා පච්චා කෙටු බහුතරයක් දෙන යකුසා නමින් හඳුන්වන දාමරික කණ්ඩායම් වල සමාජිකයන් වෙන අතර මොවුන් ජපානයේ සිටින දරුණු පාතාල නායකින් විදියට තමයි එරට වැසියන් සලකනු ලබන්නේ. අංක 3 වෙළඳසල් වල මුදල් දීමේදී ඒවා වෙළඳසල් හිමිකරුට ලබා දෙන්න එපා. බොහෝ විට ජපානයේ වෙළඳසල් වල භාණ්ඩවල මුදල් ගෙවීමේදී ඒවා පස්සෙක තියෙන බඳුනකට දැමීමට ඔයාලා මතක තියාගන්න. මොකද මේ ක්‍රමය අතීතයේ සිටම ජපානයේ පැවති ක්‍රමයක් වෙන නිසා එරට සංචාරය කරන බොහෝ පුද්ගලයින්ට මේ ක්‍රමයට අනුගත වීමට සිද්ධ වේවි. ලංකාවේද මේ ක්‍රමය මේ වන විට සමහරක් වෙළඳ ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. වගේම මේ ක්‍රමය අනුගමනය කිරීම නිසා ඔයාලගේ ඉතිරි මුදල් සමග ලැබෙන කාසි තැන් තැන්වල විසිරී යන එක නතර වෙනවා. අංක 4 නිවෙස් ඇතුළත සපත්තු දාන්න එපා. ජපානය තුළ සාම්ප්‍රදායික ජපන් නිවසකට ඇතුල් වීමේදී බොහෝ විට ඔවුන් පැළඳ සිටින සපත්තු යුවල තැබීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කර තියෙනවා. ඒ වගේම ජපාන නිවසක් තුළදී බොහෝ අවස්ථාවල ඔවුන්ටම ආවේණික වූ සෙරප්පු යුවලක් නිවෙස් තුළදී පැළඳීමටත් ඔවුන් පුරුදුව සිටිනවා. මේ සිරිතක් විදිහට ජපානයේ ඈත අතීතයේ පටන්ම පැවතගෙන ආ දෙයක් වෙන අතරම වර්තමාන ජපන් පරපුරද මේ සිරිත පිළිපැදීමට පුරුදුව සිටිනවා. අංක 5 මගතොටදී ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිතා කරන්න එපා. තමන්ගේ පහසුව සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් අප රටේ භාවිතා කරත් ජපානය තුළ බොහෝ අවස්ථාවල මගතොටදී මුදල් භාවිතා කිරීමට ජපන් වැසියන් පුරුදුව සිටිනවා. ජපානය තුළ ATM යන්ත්‍ර සෑම තැනකදීම පහේ දකින්නට ලැබුණත් මුදල් ගැනීම සඳහා ඒවා යොදා ගැනීමට අපට පුළුවන්. ඒත් මගතොටදී ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතා කිරීමට ජපන් වැසියන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැති අතර බොහෝ අවස්ථාවල ගනුදෙනු සඳහා ඔවුන් මුදල් සහ කාසි පමණක් භාවිතා කිරීමට අතීතයේ සිටම පුරුදු වී සිටිනවා. අංක 6 ඔබ ව්‍යාපාරිකයෙක් නම් මගතොටදී හමු වෙන අයට බිස්නස් කාඩ් ලබා දීමට යන්න එපා. ජපාන සංස්කෘතිය තුළ ඔබ ව්‍යාපාරිකයෙක් නම් මගතොටදී හමු වෙන අයට ඔබගේ ව්‍යාපාරික කාඩ් පත සෑම විටම ලබා දෙන්න යන්න එපා.
බොහෝ විට මේ ව්‍යාපාරික කාඩ්පත් ලබා ගැනීමට ඕනතරම් කැමැත්තක් දක්වන්නේ නැත්තේ මේ නිසා කරදර වෙයි ජපාන් වැසියන් සිතනා නිසායි. නමුත් ඔබ එරට ව්‍යාපාරික හමුවකදී හමුවන පුජ්‍යලීන් අතර ඔබ තම ව්‍යාපාරය ගැන සාකච්ඡා කරනවා නම් ඔබගේ ව්‍යාපාරික කාඩ්පත ඔබගේ දෙයතින් ලබා දීමට මතක තබා ගන්න. අංක 7 දුම්රිය තුල ගමන් කිරීමේදී අන් අය සමග කතා කරන්න එපා. ජපානයේ පොදු දුම්රියකින් ගමන් ගන්නා විට දුම්රිය මැදිරියේ සිටින එකිනෙකා සමග කතා කිරීමට ජපන් වැසියන් උත්සාහ කරන්නේ නැහැ. වර්තමානයේදී නම් ඔවුන් තම දුරකථන වලින් යම් යම් දේ කරමින් දුම්රියේ ගමන් කරන ආකාරය එරට දුම්රිය තුල සුලභව දැකිය හැකි දර්ශනයක් වෙනවා. ඒත් දුම්රියේදී ඔබගේ සිද්ගත් කෙනෙක් සමග ඔබට සංවාදයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය නම් දුම්රිය ගමන නිමා වූ පසු අදාළ කෙනාට කතා කිරීමට මතක තබා ගන්න. අංක 8 රූපේ ආකාරයට තම ආහාරය මත චොප්ස්ටික් රඳවා තබන්න එපා. තම ආහාරය මත චොප්ස්ටික් රඳවා තැබීම එරට සිටින ජපන් වැසියන් අතීතයේ සිටම ප්‍රතික්ෂේප කරන සිරිතක් වෙනවා. ඔබ භාවිතා කරන චොප්ස්ටික් ආහාරය මත සිරස් අතට රඳවා තිබ්බොත් ජපන් වැසියන් එයින් සංකේතවත් කරන්නේ මරණයයි. අංක 9 එකිනෙකා වැළඳ ගැනීමට යන්න එපා. ජපානයේ බොහෝ අවස්ථාවල සහෝදරත්වය හෝ මිත්‍රත්වයට එකිනෙකා අතර සුහදත්වය හුවමාරු කිරීමක් විදිහට එකිනෙකා වැළඳ ගැනීමට නම් යන්නේ නැහැ. මොකද ඔවුන් ඒ වෙනුවට එකිනෙකාට හිසනමා ආචාර කිරීමට පුරුදු වී සිටින නිසායි. මේ ජපාන සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍රයක් වෙන අතර ඔබට ජපන් වැසියෙක්ට ස්තුතිවන්ත වීමට අවශ්‍ය නම් වැළඳ ගැනීමට වඩා හිසනමා ආචාර කිරීමට පුරුදු වීමට ඔබට සිද්ධ වේවි. නමුත් අතිනත දීමේ ජපානයේ එතරම් වැරද්දක් ලෙස නොසලකුණත් සාම්ප්‍රදායික බහුතරයක් ජපන් වැසියන් සිදු කරන්නේ නම් හිසනමා ආචාර කිරීමයි. ඒ වගේම ජපාන තරුණියක් හෝ තරුණයෙක් සමග ඔබට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් පොදු ස්ථානවල සිප වැළඳ ගැනීමට යාමේදී දෙපාරක් සිතන්න. අංක 10 තනතන කුණු දමන්න එපා. ජපානයේ සැරිසරන විට බොහෝ තැන්වලදී තනතන කුණු දැමීමට නම් පුරුදු වෙන්න එපා. මේ අනෙක් දියුණු විදේශ රටවලදී භාවිතා වුණත් ජපානයේදී මෙය විශේෂ වෙන්නේ ඔබ ටොෆි කොලයක් හෝ දැමීමට කුණු බඳුනක් සොයනා විටයි. බොහෝ තැන්වලදී ජපානයේ කුණු දැමීම සඳහා කුණු බඳුන් සෑම ස්ථානයකදීම දක්නට නොලැබෙන නිසා ඔබ ඉවතලන ටොෆි කොලයක් උනත් ගෙදර රැගෙන යාමට සිද්ධ වෙන්න පුළුවන්. අවසාන වශයෙන් යමක් කියනවා නම් ජපන් වැසියන් අතිශය සුහද සහ සමීප පුද්ගලයන් විදිහට තමයි හඳුන්වන්නේ. සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය තුළ විවිධ මතභේදකාරී දේවල් පැවතුනත් පොදුවේ ගත්තොත් ජපානය අතිශය සුන්දර ඕනෑම කෙනෙක්ට ආගන්තුක සත්කාර ඉහළින්ම ලබා දෙන රටක් විදිහට සෑම පුද්ගලයෙක් වාගේම පවසනවා. ඉතින් ජපානයේ නොකළ යුතු දේවල් වගේම කොරියාවේ යන්න කලින් ඔයාලට එරටදී නොකළ යුතු දේවල් ගැනත් දැනගන්න කැමති නම් මේ වීඩියෝවේ දකුණු පැත්තේ තියෙන කාඩ් එක ක්ලික් කරන්න. ඒ වගේම වීඩියෝවට ලයික් එකක් දාලා ඔයාලගේ ජපන් යන්න ඉන්න යාළුවාටත් බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. වැරදි අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝව බලන්න channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.